සුබ දවසක් කියලා පිළිගන්න සීලුම් දෙනාට අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මේ දවස්වල අපිට නිතරම වගේ දකින්න ලැබෙන මෙන්න මේ සලකුණ ගැනයි මේකට කියන්නේ QR කෝඩ් කියලා අපි ගොඩ දෙනෙක් දන්නවා මේ QR කෝඩ් එහෙම නැත්නම් quick response කෝඩ් කියන කෝඩ් එක දැන් ගොඩක් වෙළඳසැල් විවිධ භාණ්ඩවල ආයතනවල දකින්න ලැබෙනවා මේ QR කෝඩ් එක හරහා භාණ්ඩවල තොරතුරු දැනගන්න ඒ වගේම මුදල් ගෙවීම් කටයුතු කරන්න වගේම ගොඩක් දේවල් කරගන්න පුළුවන් මොකද කිව්වොත් මේ QR කෝඩ් එකට දත්ත ඇතුළත් කරලා තියෙන්නේ ඒ කියන්නේ ඔයාගේ ඡායාරූප වෙබ් අඩවිය YouTube link Facebook link වගේම social media links දුරකථන අංක වගේම ඔයව සම්බන්ධ කරගන්න පුළුවන් මේකට දත්ත ගොඩක් ප්‍රමාණයක් ඇතුළත් කරගන්න පුළුවන් ඒ වගේම ඒ කෝඩ් භාවිතා කරලා ප්‍රයෝජන ගන්න අයටත් ලොකුම වාසියක් ඒ වගේම කාලය ඉතිරි කරගන්නත් පුළුවන් වෙනවා ඉතින් මේ QR කෝඩ් එක පාවිච්චි කරන්න ස්මාර්ට් ෆෝන් එකක් අවශ්‍ය වෙනවා ඔයාට වාගේ ස්මාර්ට් ෆෝන් එකේ ප්ලේ ස්ටෝර් එකේ හරි ඇප් ස්ටෝර් එකේ හරි ගිහිල්ලා QR and barcode scanner කියලා ටයිප් කරලා සර්ච් කරන්න එතකොට ඔයාලට ගොඩක් QR කෝඩ් ස්කෑනර් බලා ගන්න පුළුවන් වෙනවා ඔයාලා මෙතනින් හොඳ රිවිව් තියෙන වැඩි දෙනෙක් ඩවුන්ලෝඩ් කරලා තියෙන QR කෝඩ් ස්කෑනර් එක තෝරගන්න මම තෝරගත්තේ මෙන්න මේ QR කෝඩ් ස්කෑනර් එක ඊට පස්සේ මේ විදියට ඉන්ස්ටෝල් කරගන්නවා දැන් මේ ඇප් එක ඕපන් කරගන්න ඕනේ අපි බලමු කොහොමද මේ QR කෝඩ් ස්කෑනර් එක වැඩ කරන්නේ කියලා දැන් අපිට තියෙන මේ ඕනම QR කෝඩ් එකක් මේකෙන් ස්කෑන් කරගන්න එක විතරයි එතකොට QR කෝඩ් එකේ ඩේටා ඔක්කොම අපේ මොබයිල් ෆෝන් එකෙන් බලා ගන්න පුළුවන් වෙනවා ඒ ඩේටා වලට හරි ඒ ලින්ක්ස් වලට හරි ගිහිල්ලා අදාල් තොරතුරු අපිට ගන්න පුළුවන් ඒ වගේම බලා ගන්න පුළුවන් උදාහරණයක් විදිහට මේ අභ්‍යාස පොතේ තියෙන QR කෝඩ් එක ස්කෑන් කරනවා එතකොට බලා ගන්න පුළුවන් ඒ ආයතනයේ විසින් මේ QR කෝඩ් එකට ඇතුළත් කරලා තියෙන වෙබ් ලින්ක් එක අපර අවශ්‍ය නම් මේ ලින්ක් එකට ගිහිල්ලා අදාළ තොරතුරු ටික බලා ගන්න පුළුවන් වෙනවා හරිම පහසුයි මේ විදිහට ඔයාටත් QR කෝඩ් ස්කෑන් කරලා තොරතුරු ගන්න පුළුවන් ඉතාම ලේසියෙන් ඔයාටත් QR කෝඩ් ඕන තරම් හදා ගන්න පුළුවන් මොම්ලි ලබා දෙන වෙබ් අඩවි තියෙනවා මම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාට කියලා දෙන්නම් ලේසියෙන් ඔයාලටම කියලා QR කෝඩ් හදා ගන්න හැටි මේ වීඩියෝ එක හොඳ නම් වීඩියෝ එක ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ඒ වගේම යාළුවන්ටත් දැනගන්න ෂෙයා කරන්න